ආරදිගේ කතාවට අදරේ කරනවාාව ගොඩක් අදරෙන් පිළිගන්නවක් මගේ ශනල් එකට. ඉතිං අද වීඩුව එකෙන් අපි කතා කරමු ඉදිරියට රෙහන්ටර් සරණිකි හොරයක් මාට්ටුවෙන විදියක් සම්බන්ධව. ඉතිං වීඩුව එකට යන්න කලින් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියුව එක බලලා ඕටත් කුතුහලයක් ඇතිවුණා නං. අනිවාරයෙන්ම මගේ ෂනල් එක සස්ක්‍රයිප් කරලාක් මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයි කරන්න කමෙන්් කරන්න, ත් නදන්න යාලි වෙෙක්ට දැනගන්න ක්ෂය කරන්න කියලත් මේ වෙලාවේ අමතර ඉල්ලීමක් කරනවා. ඉතිංවා මේ මොහොත වන විට හොඳින්ම දන්නවා. ඒ තමයි සරණිට ප්‍රයාාන්ගෙන් බොරු ගොඩක් කියලා තියෙන නිසා මොන බොරුව සඟවන්නද ඕනි කියලා හිතාගන්න බැරි තරමටම මේ හැමදේම බරපතල කරුණු කාරණා බෝට පත් වෙලා. ඉතිං කොහොමොනත් ්‍රහන්ගේ අම්ම වගේම නංගි සරණිගෙ වැරදි හොයාකෙන සරණෙක්ගෙ දෙෙට්ි හිපු කතාව, ම රෙහන් දන්නන්නේ නැතිව වුණාට ඉදිරියේදි ඒ රහස්කැනසිියල්ල ෆ්‍රයාාන්ට දැනකන් ලැබිෙන වාය කියන අදහස අපිට අපේ හිත්තොල ගබඩා කරගන්න පුළුවන්. ඉතිං කොහොමුණක් දැන් සරණේ ගොඩා ක්‍රහ සංගගන ඉන්නවා නමුත් ගොඩක් වෙලාවට බණ්ඩට කතා කරලා මේ ගෙදර වෙනු දේවල් කියලා තමන්ට උදව් ඕනෙ බව නිරන්තරයම කියන අවස්ථා ගොඩක් තියෙනෝ බව අපි දන්නවා. ඉතින් මෙන්න මේ රහස් සැලසුම් හදනොකොට සරණ අනිවාාරයම බණ්ඩට කතා කරනවා. ඒ කතා කරන්නේ ප්‍රහන් නැතිවෙලාවල් වලට. ඉතිං රහාන් ගෙදර නැතිවෙලාවක සරණි එවැනිම කෝල්ලකක් කරගෙන ඉන්නේ රෙහන් මේ වෙලාවේ ගෙදට්ට එන්න නැතිවයි කියල හිතන නිසා ආරිය සේනත් මේ වෙලාවෙ ගෙදර නැත්තේ කඩේකට ගීන් හිටිය නිසා කියලා අපිට විශවාස කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේ තෙක්කත් ඉදිරියට බලාපොරොත්තුවා කතිකරගාන්න පුළුවන්. ඉතිං ඒ කියන්නේ මෙන්න මේ වගේ බලාපොරොත්තුවක්. ඒ කියන්නේ සරණ බණ්ඩාත්තක කතා කරනෝ රෙහන්ට ඇහෙනෝ හම්බෙන්. ෆයිල් වගේයක් ගන්නා ගෙදරට ආපු මොහොන්තක කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතිං එවැනි අවස්ථාවක මෙවැනි දෙයක් සිද්ධෝනාට පස්සේ දැන් සරණගේ රහසක් තියෙනෝ කියනක රහන්ට පළවෙනි වතාවට වැටහෙන්න පටන්ගන්නවා අනිත්තවාට මතක ඇති තමන්ගේ ඇහෙන් දකින දේවල් තමයි තමන් විශ්වාස කරන්නේ කියලා. නිරන්තරේම කියපු අවස්ථා තිබුණා ඉතිං ඒ කියන්න ඉදිරියට සරණිට නි වාරයේම රෙහන්ට උත්තර බඳන්නවේ වී තමන් මොනව ගැනද බ්ඩත්තෙක කතා කරේ කියලා. අනිත්තක තමයි බණ්ඩත් එෙක්කතියා තවත් කාතෙක්වත් කතා කරනක පවා රහන් ගොඩක් වෙලාවට අකමති දෙයක් කියන්න අපි දන්නවා. එතින්ඒ නිසා සරණගේ අලුවත්තෙක් එකතු වෙලා තමන්ගේ අම්මටයි නංගිටයි ලූ කරදර ගොඩක් කරලා කියලා උපකල්පනයකට ඇවිල්ලා. බොහෝදුරට සරණීත්තෙක් ඉදිරියේදි රිෙහන් තරහ වෙන සීන් එකක් පාරදිගේ කතාවට ඇතුළත් වේවි කියලා අපිට. “ विश्वाසकरන්න හැ किාවක් පवtinaवा.